මේ අවුරුද්ද තමයි වැඩිම ණය ගෙවන්නේ විදේශ ණය ඩොලර් මිලියන 6200ක්. වෙන අයට මේක බලාගන්න බැරි වුණා, ඒකයි ඡන්දවලට ගියේ. ඒත් මේ ණය ගෙව්වයන් පස්සේ අපි සැලසුම් හදන්න තියනවා, කොහොමද මේ ණය ආපහු අපි ගෙවන්නේ. මේ ණය ගෙවන්න අපි කොහොමරි අපේ විශ්වාසයෙන් අලුත් ණයක් ගත්තා. ඒ ණය අපි ගෙවන්න ඕනේ. අපිට අපනයනේ වැඩි කරන්න තියෙනවා. සංචාරක ව්‍යාපාර වැඩි කරන්න තියෙනවා. ලංකාව කලාපේ කේන්ද්‍ර ස්ථානයක් කරන්න තියෙනවා. ඒ වැඩ තමයි දැන් අපි ආරම්භ කළා තියෙන්නේ. ඒත් මේක සාර්ථක වෙන්න නම් නවීන දැනුම තියෙන අධ්‍යාපනය තියෙන පිරිසක් වුමනයි, තරුණ පිරිසක් වුමනයි, හොඳ සෞඛ්‍ය තත්ත්වයක් වුමනයි, නිවාස වුමනයි, ගමන් කරන්න මංමාවත් වුමනයි, බස් එකට යන්න බස් එකෙන් බැහැලා යන්න. අන්න ඒ නිසා මේ ණය ප්‍රශ්නේ තිබුණාට මේ අංශවලට මුදල් වියදම් කරන්න අපි තියෙන එකට ප්‍රශ්න තියෙන්නේ නැති. සමහර විට ජීවන විදම් වැඩි වුණා, අපිට අනුන්ගේ පව් ගෙවන්න වුණා. කෙසේ හෝ මේ ගිය මුදල දැන් ගිහින් තියෙන මොන වැඩ කටයුතුවලද කියලා පේනවා. කොයි රටේද, ලංකා ඉතිහාසේ නෙමෙයි, කොයි රටේද පාසල් ගොඩනැගි 200ක් එකසාරට විවෘත කරන්නේ? මේ 200 ඉවර නෑ, මෙතන මේක ආරම්භය විතරයි. තව මේවා පාරවල් තියෙනවා, තව එක එක අංශයේ ගොඩනැගිලි තියෙනවා, ව්‍යාකෘති තියෙනවා. මට පෙන්වන්න ඕනේ මොකක්ද අපි කරන්නේ. එහෙනම් මේ ගොඩනැගිලි විවෘත කරා පමණක් නෙමෙයි, හිස් ගොඩනැගිලි නෙමෙයි, උපකරණ ලැබෙනවා. ඊට අමතරව සුරක්ෂා, ජංගම විද්‍යාගාර, පුස්තකාල, වැසිකිලි, මේ ලබා දුන්න ලයිස්තුව. අද තමයි දැනගන්නේ මොකක්ද මේ අධ්‍යාපන අමාත්‍යාංශය කරේ කියලා.